අදාළ සිදුවීම් පිළිබඳ දෙපාර්තමේන්තු පරීක්ෂණවලින් අනාවරණය වෙලා විදුලිපවත් මගින් දැනුම් දීලා තියෙන්නේ මාර්ගයේ පවතින පීලිවල තියෙන දෝෂ සහගත තත්ත්වය සහ අනෙකුත් ඒ නඩත්තු කිරීමවල නිසියාකාර නොවීම මේකට කරුණු ගණනාවක් බලපානවා එකක් තමයි සේවක හිගය රජයේ මේකට විසඳුම් සෙවිය යුතුයි මෙවැනි තත්ත්වයක් ඉදිරියට ගියොත් දැඩි අනතුරකට එනවා මගේ ජීවිතත් අනතුරටපත් වෙන්න පුළුවන් මේ සඳහා සුවිශේෂ හේතුවක් හැටියට අපිට සංගමය නිරීක්ෂණය කරන්නේ පීලි සිල්පර ලුබ්‍රිකන් අමතර කොටස් මේ සියලු දේවල් සාමාන්‍ය ටෙන්ඩර් පරිපාටියට තමයි අපි දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා ගන්නෙ. නමුත් මේක දීර්ඝ කාලීන වෙන ක්‍රියාවලියක්. දුෂණීව විසඳිය යුතු මේ නඩත්තු ගැටලුව නොවිසඳී පැවතීමයි මේ කාල සීමාව තුළ. ඒ නිසා පැහැදිලිවම අපි කියනවා මේක සුවිශේෂී වැඩපිළිවෙලක් යටතේ මේ නඩත්තු බිඳ වැටීම සඳහා ප්‍රතිකර්මයක් යොදන්නට ඕනේ. එසේ නැවුණොත් වෙන්නේ ඉදිරියට දිගින් දිගටම සේවා අඩපණවීම හරහා දුම්රිය සේවාව බිඳ වැටීම. බෙසම්බන්ධින් අදහස් දක්වන දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා පවසන්නේ පවත්නා දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් වුවද ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බවයි. කොළඹ කොටුවේ සිට වාද්දුව දක්වා දුම්රිය මාර්ගයේ දුර්වලතාවයක් පවතිනවා. විශේෂයෙන්ම මුහුදු වතුර හේතුවෙන් පීලි නිරන්තරයෙන් දිරා යෑමට ලක් වෙනවා. මේ සඳහා අපි සතුව අමුද්‍රව්‍ය ඉතාම අඩුවෙන් තියෙන්නේ. විශේෂයෙන්ම පීලි ප්‍රධාන ජනරු මාර්ග හා කර්මාන්ත දැන්වු පරිදි ලබන අප්‍රේල් විතර වෙනවා අපිට අදාළ පීලි ලැබීම. විශේෂයෙන්ම මේ පවතින ආර්ථික ආපදාව යටතේ ටෙන්ඩර් ඕපන් කර ගැනීම විශාල ගැටලුවක් වෙලා තියෙනවා ඩොලර් අඩුපාඩු හේතුවෙන්. නමුත් මේ වන විට යම්කිසි මට්ටමකට ණය ආධාර යටතේ එය ලබා ගැනීමට කටයුතු කරලා තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවටත් මුහුණ දුන්නුණු අක්‍රතැබ්බයක් තමයි මේ මාර්ග නඩත්තුව හරියට කර ගැනීම සඳහා අමුද්‍රව්‍ය සහ පිරිස් බලය තීමනවීම. මේ කරුණු යටතේ දිගින් දිගට මේ මාර්ගයේ තව අනතුරු වෙන්න පුළුවන්. ඒ වළක්වා ගැනීම සඳහා අවශ්‍ය තාවකාලික පියවරවල් මොනවද ගන්න ඕන කියන එක සොයා බැලීමට හෙට දිනේ දුම්රිය සාමාන්‍ය අධිකාරිතුමා යෑමට නිමිතයි කොළඹ කොටුවේ සිට වාද්දුව දක්වා.